வைஸ்ராய் ஸ்பெஷல் கொத்தியே சிங்கள பரிவர்த்தனை திரட்டவடையும் ஈயே சிதுனா ஏ ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மகதாகே பிரதானத்வேன் வைஸ்ராய் ஸ்பெஷல் சிங்கள அனுவாதய பாரத தென்னகோன் மகதாகே பரிவர்த்தனையாக வைஸ்ராய் ஸ்பெஷல் நமதி வாஷ்பதும்ரே உற்பத்தி கதாவ தேமாகரகனமீன் 2012 வசரேதி எவகட தபல் அமாத்தேஷ்வே லேகம் வராவ சிட்டி வத்மன் ஆரக்ஷக லேகம் ஹேமசிறி பனாந்து மகதா விசின் மெம கிருத்திய மொழுவரட இங்கிலீஷ் பாஷாவின் ரச்சனா கெருணா மெம உற்சவே சதா மெதி அமதுவருன் கலாகருவான் ஆரக்ஷகாஷ நிலதாரின் அதுலு பிரிசாக் எக்வ சிட்டியா பிரித்தானியன் லங்காவட்ட நிதாஸ் லபாதி யன அவஸ்தா வன விட லங்காவி துசி ஹுங்கா தியுனு தத்வேக திபுனா இத் நிதாஸின் பாசி ஏ அப்பி ஹிமிகரகன திபன தியுனு அகாண்டவ இதிரியேட கினே அன்னட ஜாத்தியக் கட்டியேட அப்பி அசமத் தெலா தியேனோ சாமானியன் பாரிகரன பிரவானியை ரேல் பீல்ல கரன பிரவானியை அத்தர வியதம் வேனச பஸ்குனையக் வகி මුණ හේතුවක් නිසා හෝ අපි ලොකුවටම සීන දකින්න දෙයක් බවට පත් වෙලා තියෙනවා අධිවේගී මාර්ග. ඒත් කවදාකවත් අපි හිතුවේ නෑ අධිවේගී මාර්ග ඕන නම් දුම්රිය මාර්ග උඩින් යන්න තිබුණා. එහෙමනම් අපිට අත්පත් කර ගැනීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීම සඳහා සල්ලි අවශ්‍ය වෙන්නේ නෑ. ඒ ව්‍යාපෘති දෙක එකක් බවට පත් කරගත්තා නම් සමහර වෙලාවට සල්ලි තියෙන මෝටර් පුද්ගලික මෝටර් රථ තියෙන පෝසත් මධ්‍යම පන්තිකයින්ට උඩින් යන හොඳ අධිවේගී මාර්ගයක් දෙනකොට සාමාන්‍ය පොදු ජනයාට වේගයෙන් යන්න පුළුවන් දුම්රිය සේවකී සේවයකුත් ලබා දෙන්න අපිට පුළුවන්කම තිබුණා. සාමාන්‍යයෙන් හැම රටකම වගේ අධිවේගී මාර්ග ගහන්නේ කොන්ක්‍රීට් කණු උඩ. ඒත් අපි අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ හැදිච්ච ස්වභාවික කඳු පොළවට සමතලා කරලා අපේ අධිවේගී මාර්ග දුවන්නේ ඒ පස්සොලින් ගොඩනගෙන කෘතිම කඳුමත්. මං ජනාධිපති වගේම පරිසර ඇමති කියලා ලම්ුණාන්සලා දන්නවනේ. ඔය මහනුවර අධිවේගී මාර්ගය පටන් ගන්න කලින් කොළඹ ලොකු මහත්තයටයි නුවර ලොකු මහත්තයටයි දෙන්නට මම කිව්වා ඔය කඳු කපන්න එපා කියලා. මං ඉංජිනේරුවරයෙක් නෙවෙයි. නමුත් මං පරිසරයට ආදරය නිසා නුවරට යන්න අධිවේගී මාර්ගය හදන විදිහත් මං දන්න විදිහට මං කියලා දුන්නා. වික්ටර්යන් මහත්තයා මම කිව්වේ මෙන්න මෙහෙමයි එදා. දැන් අවුරුදු 3කට කලින් කොළඹ ඉඳන් ඔය යන අඹේ පුස්ස පැත්තෙන් කුරුණෑගලට යන්න අධිවේගී මාර්ගය හදන්න. කුරුණෑගල ඉඳලා නුවරට අදත් යන්නේ විනාඩි 35යි. ඒ නිසා කඳුමුකුත් කපන්න නැතුව කුරුණෑගල ඉඳලා නුවර පාර හොඳට ලොකු කරලා හදන්න කියලා මං කිව්වා. අර මං කියපු මාත්‍රු දෙන්නම් පිළිගත්තේ නැහැ. ඉතින් කපලා කරනවා. මම කියන දේවල් පිළිගන්න අය මේ ආණ්ඩුවේ ඉන්නේ. ඉතින් ඒක එහෙම තමයි.